ಪಾರ್ಲಿಮೆಂಟು ವಿಶೇಷ ಕಾರ್ಯಕ ಸಭಾವ ಈ ಎರಸುನ ಏ ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿ ಸಾಗರ ಕಾರ್ಯ ವಸಂಗೆ ಪ್ರಧಾನತ್ವೇನುಯಿ ಎಹಿದೇ ಕಾರ್ಯಕ ಸಭಾವ ಹಮುವಟ ಲಂಕಾ ವಿದ್ಯುಲಿ ಬಲ ಮಂಡಲೆಯ ವೆಡಬಲನ ಸಾಮಾನ್ಯ ಅಧಿಕಾರಿ ಇಂಜಿನಿಯರು ಆಚಾರ್ಯ ನರೇಂದ್ರ ದ ಸಿಲ್ವಾ ಕೆಂದವಾ ತಿಬುನ ಎಹಿದೇ ಒಹು ಮೆಲೆಸ ಅದಹಸ್ ಪಲಕಲ දැන් පුනර්ජන්නීය බලශක්තිය තමයි බලශක්තිය අනාගතේ බලශක්තිය සැලසුම් කරණය කරනකොට මේ අවස්ථාවේ සක්‍රීය බලශක්ති විශේෂය භාවිතා කරමි මේ අවස්ථාවේ බලාගාර සැදී යුතු වෙන අතර අර ඉදිරියට එන බලශක්ති දිහා බලලා ඉදිරි බලාගාර ප්ලෑන් කරන්න ඕනේ එන අවුරුද්දේ බලාගාර ටික දුවන්න වෙන්නේ ඩීසල් වලින් ගල්ලඟුරු බලාගාර නැහැදීම මේ අද තියෙන බලශක්ති වියදමට ප්‍රධානතම සාධකය ඊළඟ එක LNG ආපු නැති එක ඒකේ ප්‍රතිවිපාක තව ඉස්සරහටත් දැන් තාම පටන් ගත්තේ නැහැ දැන් වෙනකොට ප්‍රතිවිපාක තියෙන අර ගල්ලඟුරු කතරදරේ විපාක ටික දැන් ඉස්සරහට LNG නැති එකේ විපාක ටික තව අවුරුදු පහක් විතර අපි අත්දකින්න අපි ඉන්නේ ආමත් අර්බුදයක් පාමුල ඔය සෝබාදනමී 1-2 කියන බලාගාර දෙක ආවේ නැත්නම් මේ අවුරුද්දේ පවර් ක්‍රයිසිස් එකට අපි එනවා බලශක්ති අර්බුදෙන් තමයි මේ අර්බුදේ පටන් ගන්න මේ ආර්ථික අර්බුදය මේ ඩොලර් නැතිවීම මේ සියල්ල එන්නේ කොහොමද අන්තිමට බලශක්තිර ඩොලර් නැති වුණා ඉදිරියේදී ලහි ලහියේ අපි අඩු විදුලි බලාගාර සාදා ගත යුතු වෙනවා මේ වෙලාවේ අපිට තියෙන ඔප්ෂන් එක වින් සෝලා වින් සහ සෝලා ප්ලාන්ට්ස් හදන්න ඕන බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් ඩොලර් මිලියන 200ක අතිරික්තයක් පවත්වාගෙන යන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩීවී චානක පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනුයි අද වෙද්දී අපිට ස්ථාවර තෙල් සැපයුමක් පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා විශේෂයෙන්ම මේ වෙද්දී අපි මෑත ඉතිහාසයේ පැවතිච්ච වැඩිම තෙල් ප්‍රමාණය තෙල් ස්ටොක් එක අපේ බෆර් ස්ටොක් එකක් අපි පවත්වාගෙන යනවා ඒ වගේම ඩොලර් වලිනුත් රිසර්ව් එකක් අපි පවත්වාගෙන යනවා බලශක්ති සුරක්ෂතාවය වෙනුවෙන් ඩොලර් මිලියන 200ක අපි බෆර් ස්ටොක් එකක් පවත්වාගෙන යනවා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් මෙට්‍රික් ටන් 75000ක් වශයෙන් අවශ්‍ය ස්ටොක් අපි පවත්වාගෙන යනවා ඉන්දීය බලශක්ති සතියට සමගාමීව ඉන්දියානු ඉන්ධන සමාගම සමග විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඉන්දියාවේ නාගපට්නම් සිට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හරහා කොළඹ දක්වා ඉදිකිරීමට නියමිත බහු ඉන්ධන නල මාර්ගයේ සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වුණා. මේ අතර අද පාර්ලිමේන්තුවේදී විදුලි බිල සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. පබ්ලික් ෆිනෑන්ස් එකෙන් කරලා තිබෙන ඩේටා ඇනලිසිස් එකක් අනුවත් වෙරිටේ රිසර්ච් ආයතනය කරලා තිබෙන පරිශනාවක් අනුවත් AI නිගමනයට ඇවිල්ලා තිබෙනවා දකුණු ආසියාවෙම වැඩියෙන්ම විදුලි බිල තියෙන්නේ අපේ රටේ කියලා. අපේ රටේ විදුලි බිල 2.5ක් සහ 3 දක්වා. ඒ කියන්නේ 3 ගුණයක් ගල වශයෙන් වැඩිපුර ගෙවන්න කියන එක. මම හිතන්නේ පෙබරවාරි මාසේ බලාපොරොත්තුවක් තියෙනවලු 104කින් විදුලි බිල අඩු කරන්න. ඒක කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. මොකද ඒවා ඉතින් ඡන්ද ගුණ්ඩු තමයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.